අයිබවන් සුබ මධ්‍යහනක් ඔබ ස්වාධීන රූපහණී මධ්‍යහන පුවත් විකාශයේ සමගින් මුලින්ම අවධානය ප්‍රවෘත්ති සිරස්තල වෙත කොරෝනා පොකුරට 514ක් එක් වෙද්දී තවත් කොරෝනා මරණ 8ක් වාර්තා වෙයි ගෙරවල පිටිය කසල කන්දේ ගින්න නිවා දැමේ රටට එරෙහි ජිනීවා යෝජනාවට රටවල් රසක විරෝධය කෝටි 2ක මත්ද්‍රව්‍ය සමග කාන්තාවන් දෙදෙනෙක් පොලිස් අත්අඩංගුවට ඩෙන්ගු බෝ කරන තැන් හොයන්න ඩ්‍රෝන යානා වැඩ ආරම්භයි විනාශයට පත්වන නොසිඳෙන චල උල්පත නාසාවේ අලුත් රොබෝ සාර්ථකව රතු ග්‍රහයාට ගොඩ බහි ඊයේ දවසේදී අපේ රටෙන් තවත් කොරෝනාවට ගොදුරුණු 514 දෙනෙකු හමු වුණා. ඒ වගේම කොරෝනා මරණ ගණනත් 430 දක්වා ඉහළ ගියේ ඊයේ තවත් 8 දෙනෙකුට ජීවිත අහිමි වීමත් සමගයි. मेरटीन कोरोना आसादितिन दिनकु हंदुना गनुनु अतर इन दहतुन दिनकु विदेश कतवसित मेरटेट पैमिनी पुद्गलेन वनवा वैडिम आसादितिन पिडिस कोलंब दिस्ट्रिक्केन वार्तावु अतर एम संख्याव एकसिय पहाक गंपहिन सहा महानुवरीन आसादितिन 68 दिनकु बैगिन हंदुना गनुनु बव सौख्यांश संधान कला एनु मेदक्वा मेरटीन वार्तावी अति कोरोना आसादितिन संख्याव 78420ක් ඒ අතුරින් 6167 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර වෛද්‍ය අධීක්ෂණ යටතේ පසුවන සංඛ්‍යාව 617ක් මෙදක්වා මෙරට සුවය ලැබූ කොරෝනා රෝගීන් සංඛ්‍යාව 71823ක් වන අතර කොරෝනා මරණ 430ක්ද වාර්තා වී තිබෙනවා ඒ ඊයේ දිනේ සිදු කොරෝනා මරණ 8ද සමගින් ඊයේ මියගිය පිරිසට රිදී මාලියද්ද පදිංචි 26 වෘද්ධි තන්ත්‍රයකද ඇතුළත් බවයි සෞඛ්‍යාංශ සඳහන් කළේ මීට අමතරව දෙමඩකොඩ පදිංචි 67 හැවිරිදි කාන්තාවක් කොළඹ අට ප්‍රදේශයේ පදිංචි 58 හැවිරිදි පුද්ගලෙක් මීගොඩ පදිංචි 43 හැවිරිදි පුද්ගලෙක් දෙකඩේ පදිංචි 52 හැවිරිදි පුද්ගලෙක් කොළඹ 10 පදිංචි 86 හැවිරිදි පුද්ගලෙක් කෙසල්වත්ත පදිංචි 74 හැවිරිදි කාන්තාවක හා වත්තල පදිංචි 81 හැවිරිදි පුද්ගලෙකු මෙසේ මියගිය පිරිසට ඇතුළත් ඊයේ දිනය තුල මෙරටදී PCR පරීක්ෂණ 15386ක් සිදු කර ඇති අතර ත්‍රිවිධ හමුදාව පාලනය කරන නිරෝධායන මධ්‍යස්ථාන 93ක් තුළ පුද්ගලයන් 9268 දෙනෙකු නිරෝධායනයේ වෙමින් සිටනවා මේ අතර ගෘහස්ථ නිරෝධායනයට පවුල් 38000ක් යොමු කර ඇති අතර වැඩිම පිරිස ගම්පහ දිස්ත්‍රික්කයේ පදිංචිකරුවන් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ මේවන විට ලංකාවේ විවිධ ප්‍රදේශවල ගෘහස්ථ නිරෝධායනයට සෞඛ්‍ය බලධාරීන් විසින් යොමු කරන ලද පිරිස 117000ක් පමණ වෙනවා පවුල් 38000කට අයිති පුද්ගලයින් වෙනවා මේ අයගෙන් වැඩිම පිරිසක් සිටින්නේ ගම්පහ දිස්ත්‍රික්කයේ ඒ පිරිස 65000කට ආසන්නයි මෙම නිරෝධායනයට ලක් කර ඇති පිරිස් තම නිවෙස්වලම රැඳී සිටිය යුතුයි නිරෝධායන රීතීන් වලට පටහැනිව ගමන් කළොත් වෙන අයෙකුට මේ රෝගිය බෝ කිරීමේ චේතනාන්විත අදහසක් ඔවුන්ට තිබෙනවා එවැනි අයට එරෙහිවත් ඉතා දැඩිව නීතිය ක්‍රියාත්මක කිරීමට සිදු වෙනවා ඒ නිසා ඔබ නිරෝධායනයට ලක් කර ඇතනම් ඔබේ පවුලයයි නිරෝධායනයට ලක් කර ඇතනම් නිරන්තරයෙන්ම නිවසේම රැඳී සිටින ලෙසට අපි සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා මේ අතර ලෝපුරා කොරෝනා ආසාදිතින් සංඛ්‍යාව 11,824,588ක් වෙනවා කොරෝනා මරණ 24,51,458ක් සිදු ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන්නේ පැය 24ක් තුළ ලෝපුරා කොරෝනා රෝගීන් 397,806ක් හඳුනා ගැනුණා එම කාල සීමාව තුළදී කොරෝනා මරණ 11,491ක් සිදුව තිබෙනවා එමෙන්ම පැය 24ක් තුළ වැඩිම කොරෝනා ආසාදිතින් සංඛ්‍යාව වාර්තා වී ඇත්තේ ඇමරිකාවෙන් එම සංඛ්‍යාව 68,924ක් වෙනවා මරණ 2761ක් සිදුවුණා බ්‍රසීලෙන් ආසාදිතින් 51,350 දෙනෙකු හඳුනා ගැනෙද්දී පැය 24ක් තුළ කොරෝනා මරණ 1,432ක් සිදුව තිබෙනවා රුසියාවේ පැය 24ක් තුළ ආසාදිතින් 13,447ක් හඳුනාගත් අතර මරණ 480ක්ද සිදුවුණා බ්‍රිතාන්‍යයෙන් ආසාදිතින් 12,057 දෙනෙකු හඳුනා ගැනෙද්දී සිදුව ඇති මරණ සංඛ්‍යාව 454ක් ඉන්දියාවෙන්ද පැය 24ක් තුළ කොරෝනා ආසාදිතින් 12,643 දෙනෙකු හඳුනා ගෙන ඇති අතර මරණ 85ක් වාර්තා වී තිබෙනවා
ජිනීවා මානව හිමිකම් කවුන්සලයේදී අපේ රටට එරෙහිව රටවල් කිහිපයක් ගෙන එන්න උත්සාහ දරන යෝජනාවට රටවල් රැසක්ම විරෝධය පළ කරලා තියෙනවා කියලා සරත් වීරසේකර අමාත්‍යවරයා සඳහන් කළා. ITN 7 වෙනි පැය වැඩසටහනට එක් වෙමිනුයි අමාත්‍යවරයා මේ බව කියා සිටියේ. මෙවරේ තියෙන වතාවත් කිසිම වෙනසක් නැහැ. දරුස්මාන් වතාවේ ඉදිරිපත් කළ කරුණම තමයි මේකේ සඳහන් වෙලා තියෙන්නේ. දැන් මේගොල්ලෝ කරන්න හදන්නේ මේ වතාව මත පදනම් කියන අර කෝ ගෲප් කියලා එකක් තියෙනවා. ඒකත් ඇමරිකාවෙම හස්තයක්. ඒකේ ඉන්නවා එංගලන්තේ ඉන්නවා, ජර්මනියේ ඉන්නවා, කැනඩාවේ ඉන්නවා, මොන්ටිග්‍රීනෝ ඉන්නවා, සහ මැසඩෝනියාව. මෙන්න මේ රටවල් පහ එකතුලා දැන් අපිට විරුද්ධව යෝජනාවක් ගේන්න හදනවා. බොහෝ රටවල් කියලා තියෙනවා මේ වගේ යෝජනාවක් ගේන මේක බෙදන්න එපා. මානව හිමිකම් කවුන්සිලේ බෙදනවා. අද මුළු ලෝකෙම මේ වසංගතයට ලක් වෙලා තියෙනවා. අපි එකතු වෙන්න ඒ වගේ ස්ථාවක මේ වගේ බෙදීමක් ඇති කරන්න එපා. ඒතකොට අප වැදගත් දෙයක් අපි කියන්න යනවා. අපේ රටේ තිබ්බේ ජාත්‍යන්තර නොවන සන්නද්ධ අරගලයක්. LTT එකට පළාතක් වුන් පාලනය කළා. සම්ප්‍රදායික යුද හමුදාවක් තිබ්බා. වුවන් සහ නාවික අනුකණ්ඩ තිබ්බා. අන දෙන මොද ක්‍රමයක් තිබ්බා. වුන් නිල ඇඳුමක් ඇඳා. වෙනම උසාවි තිබ්බා. ජාත්‍යන්තර සම්බන්ධතා තිබ්බා. සහ ප්‍රධාන බෙදමයි නොකඩවා පහර දීමේ හැකියාව තිබ්බා. ඒකට කියනවා ජාත්‍යන්තර නොවන සන්නද්ධ අරගලයක්. එතකොට දසුන් ජාත්‍යන්තර නොවන සන්නද්ධ අරගලයකදී එක්සත් ජාතීන්ගේම ප්‍රඥප්තිය පැහැදිලිව තියෙනවා ප්‍රොටෝකෝල් 2 එකේ බලපාන්නේ අන්තර්ජාතික මානුෂීය නීතිය මිසක් මානව හිමිකම් නීතිය නෙමෙයි. මානුෂීය නීතිය ක්‍රියාත්මක වෙනකොට සරමක් ඇඳගෙන ගිහිල්ලා බංකරයකට තේ එකක් දුන්නත් එයත් සටන්කාමී. ඔහු මිය ගියාට ඔහු සිවිල් වැසියෙක් වෙන්නේ නැහැ. අපේ රටේ තිබ්බ ජාත්‍යන්තර නොවන සන්නද්ධ අරගලයක් කියලා කියන්නේ මමයි ඔයයි නෙමෙයි. දරුස්මාන් වර්තාවෙත් එක हेलिकॉप्टर කෙරවල පිටිය අධිවේගී පිවිසුම ආසන්නයේ පිහිටි පොලිතින් හා ප්ලාස්ටික් සහිත විශාල කුණු කන්දේ හටගෙන ඇති මෙබ ගින්න පාලනය කිරීම සඳහා කොළඹ ගිනි නිවීමේ ඒකකය හා නාවික හමුදා ගිනි නිවීමේ ඒකකයද යොදවා තිබුණා. එහෙත් ගින්න මැඩ පැවැත්වීමේ අසීරුතාවය හේතුවෙන් ගුවන් හමුදා හෙලිකොප්ටර් යාන යොදා ගනිමින් ගින්න මැඩ පැවැත්වීමට ක්‍රියා කෙරුණා. එනුව ගුවන් හමුදාවට අයත් බෙල් 412 වර්ගයේ හෙලිකොප්ටර් යානයක් බැම්බි බකට් සහිතව ගින්න මැඩ පැවැත්වීමේ කටයුතු වලට යොදවා ගනුණා. හෙරොයින් තොගයක් සමග සැකකරුවෙකු මාකොළ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකාය සමත් වුණා. ඒ වගේම තවත් වැටලීම් කිහිපයක්ම පොලිසිය සිදු කළා. විශේෂ කාර්ය බලකාය විසින් මාකොළ ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් අත්අඩංගුවටගෙන තිබෙනවා. ඒ වගේම ඔවුන් බාරේ තිබූ හෙරොයින් කිලෝග්‍රෑම් 1යි ග්‍රෑම් 185ක පමණ ප්‍රමාණයක් සොයාගෙන තිබෙනවා. ඊට අමතරව රුපියල් 351,000ක මුදලක්ද විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් බාරේටගෙන තිබෙනවා. මෙම සැකකරුවන් දෙදෙනා සමග අදාළ මුදල් සහ මත්ද්‍රව්‍ය තොගය දැනට පොලිස් මත්ද්‍රව්‍ය විනාශක කාර්යාංශය වෙත බාර දී තිබෙනවා. වැඩිදුර විමර්ශන සඳහා මේ අතර රුපියල් කෝටි 2කට ආසන්න වටිනාකමින් යුතු මත්ද්‍රව්‍ය තොගයක් සමග කාන්තාවන් දෙදෙනෙකු සහ පිරිමි පුද්ගලයෙකු මණ්ඩාරගමදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 1යි ග්‍රෑම් 750ක් හා හෙරොයින් ග්‍රෑම් 10ක් කේරළ ගංජා ග්‍රෑම් 500ක් සමග ඒවා ප්‍රවාහනයට යොදාගත් යතුරු පැදියක්ද පොලිස් බහරයට ගත් බවයි කොළඹ සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ටාශය සඳහන් කළේ. කසලතේ කිලෝග්‍රෑම් 10000ක් ප්‍රවාහනය කරමින් තිබූ කන්ටේනර් රථයක් සහ ලොරි රථයක් අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් වුණා. ගම්පහ යක්කල ප්‍රදේශයේදී කසලතේ තොගේ සමග මෙම වාහන දෙක සහ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සඳහන් කළේ. තේ මණ්ඩලය පොලිස් විශේෂ කාර්ය බලකාය හා පොලිසිය එක්ව වැටලීම සිදු කළා. සැකකරුවන් කාලයක් තිස්සේ මෙම ජාවාරම සිදු කරගෙන ගොස් ඇති බව මූලික පරීක්ෂණවලදී හෙළිවුණා. මීපේ දෙකදුගල ගල්කොරියක ගබඩාවක් කඩා පුපුරන ද්‍රව්‍ය පැහැර ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් 3 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට පාදුක්ක පොලිසිය සමත් වුණා. සොරාගත් ඩෙටනේටර් 15ක් ජෙලට් නයිට් කුරු 40ක් හා සේවා නූල් මීටර 140ක් අත්අඩංගුවට ගැනීමට හැකි වූ බවයි පොලිසිය පවසන්නේ. සැකකරුවන් අවිසාවේල අධිකරණයට ඉදිරිපත් කිරීමටයි කටයුතු කෙරුණේ.
පුවත්පතක පළ කර තිබූ මංගල දැන්වීමකට අනුව අදාළ නිවසට පැමිණ තරුණියක සමග හිතවත් වී ඇයට කිසියම් ද්‍රව්‍යයක් යෙදූ සිසිල් බීම බෝතලයක් පානය කිරීමටදී සිහි නැති කර තරුණියගේ ක්‍රෙඩිට් කාඩ් පතින් රුපියල් ලක්ෂ 2ක මුදලක් ලබාගත් සිද්ධියක් සම්බන්ධයෙන් මීගමුව පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. පුවත්පත්වල පළ කරන දැන්වීම හා වෙබ් අඩවිවල දැන්වීම උපයෝගී කරගනිමින් අපරාධකරුවන් සිදු කරන විවිධ වංචනික ක්‍රියාවන්ට හසු නොවන ලෙසයි පොලිසිය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ. බස්නාහිර පළාතේ ඩෙංගු මර්ධනය හා විශේෂ ගුවන් නිරීක්ෂණ සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවට විශේෂ තාක්ෂණ හැකියාවන් සහිත ඩ්‍රෝන යාන දෙකක් පිරිනැමුණා. බස්නාහිර පළාත් සභාවයි මෙම ඩ්‍රෝන යාන ලබා දුන්නේ. එම යාන බාර දීම ගුවන් හමුදා මූලස්ථානයේදී සිදු කෙරුණා. බස්නාහිර පළාත් ආණ්ඩුකාර මාෂල් ඔෆ් ද එයාර්ෆෝස් රොෂාන් ගුණතිලක මහතා සහ ගුවන් හමුදාපති එයා මාෂල් සුදර්ශන පදිරණ මහතා ඊට එක් වුණා. රාත්‍රී කාලයේ උද නිරීක්ෂණ කටයුතු සිදු කිරීමට මෙම ද්‍රෝණ යානාවලට හැකියි. ඉදිරියේදී ගම්පහ සහ කළුතර දිස්ත්‍රික් වෙතද ද්‍රෝණ යානා ලබා දීමට නියමිතයි. ඩෙංගු මර්ධනයට ගුවනින් දිය රිසීමටද මෙමගින් හැකිවනු ඇත. ගුවන් හමුදාව මගින් බස්නාහිර පළාතේ මෙම ඩ්‍රෝන යානා යොදාගෙන අපි ගුවනින් පරීක්ෂා කරලා බලනවා ඩෙංගු මදුරුවන් ඇතිවිය හැකි ස්ථාන. ඒ දියර ඉසීම මගින් ඩෙංගු මදුරුවන් මර්ධනය කිරීමටත් බලාපොරොත්තු වෙනවා. ගුවන් හමුදාවේ 70 වන සංවත්සරයේ සමරන මේ අවුරුද්දේ මෙවැනි කාලෝචිත අවස්ථාවක් සහ එවැනි ඩ්‍රෝන යානා දෙකක් අපිට ලබා දීම තුළින් අපගේ ඩ්‍රෝන තාක්ෂණය සහ ඒ මෙහෙයුම් වලට විශාල දායකත්වයක් අපිට ලබා ගන්න පුළුවන්. තිස්සමහාරාම පොල්කහවලෑන පණිගමුව පාරේ පිහිටලා තියෙන හොඳහිත සිතුවිලි මන්දිරයේ ඉදිකරපු හොඳහිත නෙළුම් බුදුකුරුණ අග්‍රාමාත්‍යවරයා අතින් විවෘත කිරීම සිදු වුණා. හොඳහිත නෙළුම් බුදුකුරුණ මස්තකෙහි අඩි 16ක් උසින් හා දිගින් අඩි 18ක් මෙන්ම පල්ලෙන් අඩි 9ක් වූ ධර්මචක්‍ර මුද්‍රාවේ සමාධි බුද්ධ ප්‍රතිමාවක් නිර්මාණය කර තිබෙනවා. පූජ්‍ය රත්නපුරේ නන්ද සාමින් වහන්සේ එම ප්‍රතිමාව නිර්මාණය කිරීමට පියවරගත් අතර හොඳහිත නෙළුම් බුදුකුරුණ විවෘත කිරීමෙන් අනතුරුව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙම පරිශ්‍රයේ සල් පැලයක් ද රෝපණය කළා. අනතුරුව පැවති සංඝගත දක්ෂිණාවරද එක් වූ අග්‍රාමාත්‍යවරයා මහා සංඝරත්නයට දන් පිළිගැන්වුවා. දේශීය අත්‍යන්ත නිෂ්පාදන අලෙවිය සඳහා සංචාරක ව්‍යාපාරයේ මුල් කරගනිමින් වැඩපිළිවෙලක් ආරම්භ කරන බව රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසනවා. පොළොන්නරුව බැඳිවැව ප්‍රදේශයේ පිහිටි රජරට සලුපිලි අලෙවිසලේ සේවිකාවන් අමතමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියා. දිවයිනේ සියලුම අත්‍යන්තර පේෂකර්මාන්ත මධ්‍යස්ථානවල සේවය කරන අයගේ ගෙවීම් එකම තලයකට ගෙනෙන බවද දයසිරි ජයසේකර මහතා කියා සිටියා. මෙම අවස්ථාවට රොෂාන් රණසිංහ, ප්‍රසන්න රණවීර යන රාජ්‍ය අමාත්‍යවරුන්ද සහභාගී වුණා. කජුගම බටලීය වෙල්යායේ පිහිටි නොසිදෙන ජල උල්පත් මේ වන විට පරිහානියට පත්වෙමින් තිබෙනවා. මීරිගම ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේට අයත් බටලීය ජල උල්පත නියන් කාලයට පවා ජලයේ නොසිඳෙන ස්ථානයක්. ජල බුබුලු හතරක් මෙම ස්ථානයේ පිහිටා තිබෙනවා. කලකට පෙර දැකුම් කළු ස්ථානයක් ලෙස පැවති මෙහි එක් ජල බුබුලකින් ජලය ලබාගෙන අවට ප්‍රදේශ රසක ජනතාවගේ ජල අවශ්‍යතාව සම්පූර්ණ කරනවා. එහෙත් මෙම ජල බුබුලු වලින් ස්නානය කිරීමට අපහසු වන තරමටම දැන් එය වල් බිහි වී පවතිනවා. යහපාලන රජයේ සමයේ මෙය සංවර්ධනය කිරීමේ කටයුතු ආරම්භ කළද එය අතරමඟ නතර වී තිබෙනවා. පහුගිය කාලය දැඩි නියගිය තියෙන අවස්ථාවේදී බොහෝ පිරිසක් මේ ස්ථානයට පැමිණලා ජලයෙන් ප්‍රයෝජනය අරගත්තා. මාර්ගය දියුණු කරලා ඒ ස්ථානය ප්‍රයෝජනයට ගන්න පුළුවන් විදියට සකස් කරලා තවත් පිරිසකට ඉදිරි එක ප්‍රයෝජනයට ගන්න පුළුවන් විදියට සකස් කර ගන්නවා එක බොහෝ සෙයින් වටිනවා.
ඊට වඩා මේ හොඳ තත්ත්වයක තිබුණා. අද නමුත් අවුරුදු 20 ගානක් 30 ගානක් ගිහිල්ලා මේ ජරාවාස වෙලා අද මේ තත්ත්වයට පත් වෙලා තියෙනවා. කොතරම් ඉඩල්ලක් ආවත් මේ ජල උල්පත කවදාවත් හිඳෙන්නේ නැහැ. අපේ ජනතාවට අවට ගම්මොල ජනතාවට සකස් කරලා වීදම් කරලා කවුරු හෝ සකස් කරලා හැකි ආකාරයෙන් පෙර තිබූ පරිදි සංවර්ධනය කරලා දෙනවා නම් ඒක ජනතාවට කෙරෙන විශාල යහපතක්. වෛද්‍ය පිටමින් සේනවා බලන්න. ආපුවම යන්නවත් එතෙන්ට පාරක් නැහැ. පාර තියෙනවා ඉතින් මඩ වෙලා. ඉතින් ඒක සංවර්ධනය කරන්න පාරවත් අවශ්‍යතාවයක් නැහැ. දැන් පුවත් කිහිපයක් ලුහුඩින්. අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ සම්පත්දායකත්වයෙන් බස්නාහිර පළාතේ මෞලවරුන් සඳහා මද්‍රව්‍ය නිවාරණය පිළිබඳ පුහුණු වැඩසටහන සාර්ථකව අවසන් කෙරුණා. ඒ සහතික පත් ප්‍රදානය මෙම මණ්ඩලයේ සභාපති විශේෂඥ වෛද්‍ය ලක්නාත් වෙලකිතර මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. ප්‍රවීණ කලාකරු කලාභූෂණ සූර්ය කුමාර් මුත්තලගේ මහතාගේ ප්‍රතිසංස්කරණය කළ නිවස ඒ මහතා වෙත ලබා දීමට පියවර ගැනුණා. තිබ්‍රිකසය ප්‍රාදේශීය ලේකම් ප්‍රියානි දිසානායක මහත්මියගේ උපදෙස් පරිදි මෙම නිවස ප්‍රතිසංස්කරණය කර තිබෙනවා. ශ්‍රීපාද ගාඩ්මෝ රක්ෂිතයේ අක්කර 10ක් පමණ විනාශ වී තිබෙනවා. කොටගල පිහිටි යුද හමුදාවේ 581 වන බලැනි නිලධාරීන් හා නුවරළිය ආපදා කළමනාකරණ ඒකකයේ නිලධාරීන් එක්ව ගින්න නිවාතඹූ බවයි අප වාර්තාකරු සඳහන් කරේ. ඒ පුවතත් සමගින් ස්වාධීන රූපහණී මධ්‍යහන පුවත් විකාශය නිමාවට පත්වනවා. ඔබට සුබ දවසක්.